ඇයි බන්දුල ගුණවර්ධන වගේ ජේෂ්ඨ අමාත්‍යවරු හැමදාම පාර්ලිමේන්තුව එන්නේ? ඒගොල්ලෝ කාලයක් තිස්සේ මේක රස්සාවල් බෙදනවා. දේශපාලඥයා තමයි රස්සාවල් බෙදන්නේ. මන් දන්නේ නියෝජ කතානායකතුමනි ලෝකෙ කොහෙවත් එහෙම තේරියන්නේ නැහැ. තමන්ට සුසුකම් තියෙනවා නම් තමන්ට රැකියාවක් රටේ හිමිවිය යුතුයි. රට අතහැරලා මිනිස්සු හොගාලා පිටරටට යනවා. ඒ යන්නේ තමන්ගේ රටට වඩා පිටරටවල් පිළිබඳ විශ්වාසයක් තියෙනවා. තමන්ගේ රටේ තමන්ට සුදුසුකම් වලට රැකියාවක් නැති වුණාට පිටරට ගිහිල්ලා තමන්ට ගොඩනැගෙන්න පුළුවන් කියලා. ඒ අර බඳුළු ගුණවර්ධන අමාත්‍යතුමා කිව්වා වගේ ජපානයේ නායකයෝ වගේ ලෝකේ නායකයෝ වැඩ කරපු හින්දා. ඒ වගේම එතුමා පෞගේ දවස්වල එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටියක් න්ියුස් පේපර් චිත්‍රපටිය ලෝකේ සම්මාන උළුවල 8ක විතර සම්මාන ලැබුවා. මේ මෑතක රුසියානු සම්මාන උල්ලක ඒ චිත්‍රපටයේ පිටපත් රචකයන් දෙපළ ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක යුවළ අධ්‍යක්ෂක දෙපළ උන් දෙදෙනා කුමාර තිරිමාදුර සරත් කොතලාවල උන් දෙදෙනාට හොඳම නළුවා සම්මානය හම්බුණා. නමුත් හොඳම නළුවා සම්මානය හම්බෙන්න ගියේ බඳුල ගුණවර්ධන අමාත්‍යතුමා. තමෙනිත් දෙක කාලයක් තියෙනවා. සම්මානය සම්මාන උළෙල සංවිධානය කරපු සංවිධායකවරු බලන් ඉන්නවා හොඳම නළුවා වේදිකාවට එනකන් සම්මානය ගන්න. නමුත් යන්නේ බඳුල ගුණවර්ධන අමාත්‍යතුමා. ඒගොල්ලෝ සමහරට ඒගොල්ලෝ හිතන්නේ නැති මේ ඒ නළුව දෙන්නගේ තාත්තා වෙන්නේ නැති මේ ඉන්නේ කියලා ඒගොල්ලෝ හිතන්නේ නැති. ඔව්. හේතුව මොකක්ද? එතුමාට ටිකට් එකක් කරන් යන්න පුළුවන්. හැබැයි එතුමාට ඌමනාවක් නැහැ. සුදුස්සාට කුමාර තිරිමාදුරවත් සරත් කොතලාවත් කැඳ එකරගෙන යන්න එතුමාට කිසිම ඌමනාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. ඇයි? තණ්හාව. සොර දෙටුවේ කස තැලුම් කකා දංගෙඩියට ගෙන යන ගමනේ වදක බෙරේ දැක සොරා ගන්න එය කදිමයි ලොබ සිතුවාලු. ඒක තමයි මෙවැනි වූ අමාත්‍යවරුන්ගේ ස්වરૂපය ගැන පැහැදිලි කරන්න තියෙන ඉතාම නිර්මාණශීලී උදාහරණය.